ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවේ සංයුතිය මොකක්ද? මම අහලා තිනු විදේශ සේවාව, අධ්‍යාපන සේවාව, රාජ්‍ය සේවාව, පරිපාලන සේවාව, කළමනාකරණ සේවාව. මේව සේවා 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 තියෙන. මේක අච්චාර මේ තරම් සුද්ධ අපු අමාරු වේදාලද රට දීලා අපට ගියේ. මේ සුද්ධගේ පරිපාලනය පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක කියන්න. ඔව්. මො සරලව කිව්වොත් රාජ්‍ය සේවයේ රෝෂාන අද වෙනකොට තියෙන ඉස්තර හතරක්. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ප්‍රධාන ඉස්තර හතරක් තියෙනවා. ඒ ඉස්තර හතර තමයි පළවෙනිම කණ්ඩායම තමයි ප්‍රාථමික ශ්‍රේණිය. ඒ කියන්නේ ප්‍රාථමික ශ්‍රේණිය කියන්නේ කනිෂ්ඨ සේවය. ඊට පස්සේ දෙවනුව ඉන්නවා ද්විතීක සේවය කියලා. ඒ කියන්නේ ද්විතීක අපි මේකට කියනවා මේ සෙකන්ඩරි ක්ලාස් එක. එතකොට ද්විතීක ශ්‍රේණියට තමයි අපි ඔය කළමනාකරණ සහකාර නිලධාරීන්, ඊට පස්සේ සංවර්ධන නිලධාරීන් මෙන්න මේ වගේ කණ්ඩායම ඇතුල් වෙන්නේ. ඊට අමතරව ඉන්නවා මේ තෘතීක සේවයේ නිලධාරීන් කියලා. ඒ කියන්නේ තෘතීක කැටගරි එක කියන්නේ උසස් වීමේ කැටගරියක්. දැන් උදාහරණයක් විතර අපි ගත්තොත් රාජ්‍ය ආයතනවල ඉන්න පරිපාලන නිලධාරී, පරිපාලන සේවී නෙවෙයි පරිපාලන නිලධාරී. ඊට පස්සේ ඔය කම්කරු නිලධාරී. ඒ වගේම අපි ගත්තොත් පරිවාසන නිලධාරී. මෙන්න මේ වගේ කණ්ඩායම අපි යන්නේ මේ තෘතීක ශ්‍රේණියට අයිති වෙන්නේ. මේගොල්ලන් ඇත්තට මේක බොහෝ වෙලට උසස් වීමේ ශ්‍රේණියක් හැටියට තියෙනවා. ඊට පස්සේ ඉහළින්ම තියෙනවා ජ්‍යෙෂ්ඨ විවිධායක සේවය. ඔය අර ඒ ජ්‍යෙෂ්ඨ විවිධායක ශ්‍රේණියට තමයි ඔය ඔබ කිව්ව ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා විදේශ සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, වෛද්‍ය සේවය, මෙන්න මේ වගේ කණ්ඩායම් ටික සේවාවන් සියල්ල අයිති වෙන්නේ. මේක ගත්තොත් එහෙම කාර්යභාරය ඇත්තටම ජ්‍යෙෂ්ඨ විවිධායක ශ්‍රේණියට අයිති වෙලා තියෙන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය. තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට තමයි ඒගොල්ලන් අයිති වෙන්නේ. ඊට පස්සේ දෙවනි කණ්ඩායම ඒ ගනු ලබන්නා වූ තීරණ ක්‍රියාවට නැංවීමේ කණ්ඩායම. ඒ කියන්නේ තෘතීක කණ්ඩායම. අරවල නම් අර ද්විතීක කණ්ඩායම කියන්නේ ඒ තීරණ ක්‍රියාවට නැංවන කණ්ඩායම. ඔවුන් තමයි ඒ ඔවුන් තමයි ඒ වැඩේ කරන්නේ. ප්‍රයිමරි කැටගරි එක කියන්නේ ඒ කියන්නේ ප්‍රාථමික ශ්‍රේණිය කියලා අපි හඳුන්වන්නේ ඒගොල්ලන් තමයි සහායක සේවා. උදාහරණයක් අපි රියදුරු මහත්තුරු, අපි කාර්යාල කාර්ය සේවක මහත්තුරු. ඒ වගේ අය තමයි අරගොල්ලන්ගේ කාර්යභාරයට සපෝටිව් සර්විස් එක කරන්නේ. මේක තමයි සරලම. දැන් මේ ලක්ෂ 15ක් විතර දල වශයෙන් ඉන්න ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව ගැන මා අමුතුවෙන් මේ රටේ ජනතාවට ඒත්තු ගන්න හොඳ නැහැ. උපතේ ඉඳලා මරණය දක්වාම, මරණයෙන් පස්සෙත් රාජ්‍ය සේවාව නැතුව අපිට මේ රටේ වැඩක් කරගන්න බෑ. උපන් සහතිකේ ගන්න ඕනේ, මරණ සහතිකේ ගන්න ඕනේ, විවාහ සහතිකේ ගන්න ඕනේ. ඔය හැම තැනකදීම රාජ්‍ය සේවාව අඩු වැඩි වශයෙන් අපිට වැදගත් වෙනවා. දැක්ම තමයි ජාතිය විශිෂ්ටත්වය සඳහා කැපූ රාජ්‍ය සේවයක්. මෙහෙවර තමයි සාධාරණව විනිවිද බවින් හා ක්‍රමාණු සමානුකූලව මහජනයාට සේවය කිරීමට කාර්යක්ෂම විනයගරුක සහ තෘප්තිමත් තෘප්තියටපත් රාජ්‍ය සේවක ස්ථාපනය කිරීමට ප්‍රවර්ධනය කිරීමට යන්නයි මෙහෙවර. මිෂන් ඇන් මිෂන් එතකොටකට දැන් තියෙනවා එක්කෙනා දෙන්න ඉන්න තැන 10-15 වැඩක් කරන්න ගියාම අතයට ගනුදෙනු දෙන්නම. මේ අවංක රාජ්‍ය නිදාන්ට අපහසයක් උපහසයක් නොවේවා. බොහොම ජ්‍යෙෂ්ඨ ගරු කළ යුතු රාජ්‍ය සේවාවක් තියෙනවා. හැබැයි මේකේ බහුතරය බොහොම වැරදි කරන අය. කාර්යභාරයක් නොමැති රාජ්‍ය සේවාවන් අනන්තවත් තියෙනවා. ජොබ් එකක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කරලා, දිස්ත්‍රික් ලේකම් කරලා ඉන්න ඔහේ ඇසයින් කළ පුටුවක්වත් නැහැ. ඔය එනවා උදේට එනවා, රැට එනවා, උදේට එනවා, ආයෙත් එනවා. තමන්ට වැටුප් ගෙවන, බදු ගෙවන මිනිස්සුන්ගෙන්ම අල්ලස් ගන්නවා, පාට් දානවා, තමන්ට පඩිය ගෙවන්නේ, බදු ගෙවන්නවා. හැබැයි ආයෙත් කිසිම කරුණාවක් දයාවක් නැහැ. ඕගොල්ලන්ට වෙලා ඒගොල්ලන්ට ඕන වෙලාවට තමයි කාලා බීලා තේ බීලා කොණ්ඩේ පීරලා වැඩ කරන්නේ. මේ අපහාස කරනව නෙවෙයි, මේ පොළවේ தත්ත්වය. ඕනනම් දුරකථනයෙන් අපිට කතා කරන්න. මා අහන්න කැමති උපයන විට රුපියල් 100ක් රුපියල් 44ක් මේ රටේ පුරවැසි රාජ්‍ය සේවාවට කැප කරනවා කියලා දත්තවල සඳහන් වෙන දල වශයෙන්.